සුබ සන්ධ්‍යාවක් වසරේ සම්මානනීය නාලිකාව ලෙස පිදුම් ලැබූ ස්වාධීන රූපවාහිනී සේවයේ සවස 6:30 ප්‍රවෘත්ති ආරම්භ කරන්නට අපි සූදානම් මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර මම නිශාන්ති දිල්රුක්ෂේ බුලින් මවදහනිය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත වීරවිල තරුණින් පිරියයි යෝන්පුරයේ ආරම්භයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් සිදු කරන්නේ නැති බව ජනපති අවධාරණය කරයි. නදීමාල් ගෙදර යවයි. බන්ධනාකාර නියාමක පොලිස් භාරයේ. රටේ සියලු දිනාට ළඟදීම e-health කාඩ්පත්. මිසයිල් නාශක චන්ද්‍රිකා තමන් සතු බව ඉන්දීය අගමැති හෙළි කරයි. සිය අධ්‍යක්ෂීම් හොමාරු කර ගැනීමේ අරමුණෙන් දෙස් විදෙස් තරුණ තරුණියන් 8000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් යෝන්පුරයේ අද පසොරුවේ ආරම්භ කෙරුණා. ඒ හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් මැති ඇමතුරුන්තුළු විශාල පිරිසක් ආරම්භක අවස්ථාවට සහභාගී වුණා. එක්දහස් තමසේ හැත්තෑ නමේ වසරේදී යෞවන සමාජ ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමග 1984 වසරේ පළමුවරට යෝන්පුරය පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන යෞවන කටයුතු හා රැකිරක්ෂා අමාත්‍යවරයාව සිටියදී. පසුගිය කාලයේ යෝන්පුරය නතර කෙරුණු අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එය යළි ආරම්භ කෙරුණා. එසේ ආරම්භ කිරීමෙන් පසු හතරවන යෝන්පුරයයි අද ආරම්භ කෙරුණේ. ආරම්භ කිරීමේ අවස්ථාවට මැති ඇමතිතුරුන් කීප දෙනෙකුම එක්ව සිටියා. විදේශ තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම යෝන්පුරයේ සමග එක්ව සිටීම විශේෂත්වයක්. එමින්ම මීට එක්ව සිටින තරුණ තරුණියන් දැඩි උනන්දුවකින් යුතුව විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. වීරවිල යෝන්පුරයේ පරිශ්‍රයේ IT මාධ්‍ය කුටියක්ද නිර්මාණය කර තිබෙනවා. රූපවාහිනී නිවේදන ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තක් දක්වන ඕනෑම තරුණ තරුණියෙකුට එහි මූලික පියවර ලෙස තිර පරීක්ෂණයකට සහභාගී වීමේ අවස්ථාවද මෙම මාධ්‍ය කුටියේ පවතිනවා. ජාති කුල ආගම් එකම සෙවනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන්ගේ සහ පොලිස් මද්රවේ නාශක කාර්යංශයේ බහරේටපත් ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා ප්‍රශ්න කිරීම වලින් අනතුරුව මුදා හැරුණා. බන්දනාකර නියාමක කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාරයන අය ප්‍රශ්න කිරීම වලින් අනතුරුව කොළඹ අපරාධ කොට්ටාසේ වෙත බහර දී තිබෙනවා. මාකතුරේ මදුෂ් සමග ඩුබාහිදී අතනඟුවට පත්ව එරට රිමාන්ඩ් බන්දනාගාරගතව සිටි මොවුන් දෙදෙනා ඊයේ එරටින් පිටුවහල් කෙරුණා. මාකදුරේ මදුර් සමග මෙම පිරිස ඩුබාහිදී අතරංගුවට පත් වූයේ පසුගිය පෙබරවාරි 5 වනදායි. ඒ එරට පැවති සාදයකදී මද්‍රව්‍යද සමගයි 20 දෙනෙකුට වැඩි පිරිසක් මෙහිදී අතරංගුවට පත් වුණා. ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී හෙළි වූයේ නදිමාල් පෙරේරා මද්‍රව්‍ය භාවිත කර නැති බවයි. ඒ අනුව ඔහු සහ කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර නැමැති බන්ධනාගාර නියාමකවරයා ඩුබායි වලින් පිටුවහල් කෙරුණා. අද දින මොවුන් FZ547 දරන ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානයෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණියා. අනතුරුවයි ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් මද්‍රව්‍ය කාර්යංශය මගින් මොවුන් දෙදෙනා සිය බහරයටගෙන ප්‍රශ්න කිරීම සිදු කළේ. මේ අතර අපරාධ කල්ලි සමාජික මාකදුරේ මදුෂ් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදු කරන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ජාත්‍යන්තරයේ හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට ක්‍රියා කිරීමට තමා සූදානම් නැති බවයි කළුතර මේඝාතන ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. කළුතර මේඝාතන පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සමරු පළකය නිරාවරණය කර එය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා කියා සිටියේ රටට එල්ල වූ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ අද වන විට වෙනස් මූනුවරකින් එල්ල වෙමින් පවතින බවයි. මේ රට 1505 ඉඳන් අල්ලගෙන හිටපු ආක්‍රමණිකයෝ ඒ එදා තිබුණු ආක්‍රමණයේ සීලී ස්වභාවය අදත් වෙනත් විදිහේ ක්‍රමෝපායන් පාවිච්චි කරමින් ඒ ආක්‍රමණ කරන්න පටන් අරගෙන තිබෙනවා. මේ වැදී අපි පිටකොන්දක් ඇති ස්වාධීන ජාතියක් විදිහට අපි සිටින්නට ඕනේ. අන්තර්ජාතික වශයෙන් අපි සම්පත් ලබා ගන්න ඕනේ, දැනුම ලබා ගන්න ඕනේ. ලබාගත යුතු දේවල් තිබෙනවා. නමුත් දේශපාලනයේ, රාජ්‍ය පාලනයේ සහ මේ රටේ නීතිය, අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රටේ ජනතාවගේ අවශ්‍යතාවය පරිදි ජන කැමැත්තෙන් විනා අන් කිසිදු ආකාරයකින් අපි කරන්න සූදානම් නැහැ කියන එක මම කියන්නට ඕනේ. මේ වැදී අපි පිටකොන්දක් ඇති ස්වාධීන ජාතියක් විදිහට අපි සිටින්නට ඕනේ. ඒ නිසා ඒ ශ්‍රේෂ්ඨත්වයේ සහ ජාතිය උරුමය පිළිබඳව අපි අපේ විග්‍රහයෙන් පිට අපි වැඩ කරන්න සූදානම් නැහැ කියන එක මම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. රටේ සියලු දෙනාට ඉදිරි කාලයේදී ඒ හෙල්ත් කාඩ්පත් ලබා දෙන බව අමාත්‍ය රාජිත සෙනරත්න මහතා පවසනවා. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කාන්තහා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන යන අමාත්‍යංශවලට අයත් වැර්ශේෂ 4ක් පිළිබඳ අද පැවති විවාදයේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මැති අමතිවරුන් කිහිප දෙනෙකුම විවාදයට එක් වුණා. විශේෂයෙන් ජාතික ඖෂධ අධිකාරී පනත මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරලා අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණයක මිල අඩු කරන්න ලැබීම මම හිතන්නේ අමාත්‍යංශය පැත්තෙන් ගත්ත ඉතාම සාධනීය පියවරක්. සාමාන්‍ය බෝනෝන් රෝග වලට අදාළ ඖෂධ පමණක් නොවේ පිළිකා රෝග වලට අදාළත් ඖෂධ වල සැලකිතු මිල අඩු වීමක් තිබීම ජනතාවට සහනයක් ලැබිලා තියෙනවා. බෝනෝමන රෝග පිළිබඳව අපි ගත්ත ක්‍රියාමාර්ග මුළු ලෝකයෙන් ප්‍රශංසා කරලා තියෙනවා. අද ගුණාත්මක ඖෂධ වල වෙනදාම 100 කින් වැඩි වෙලා තියෙනවා. ඒ මොකද අද හැම දුප්පත් මිනිහෙකුටම පුළුවන් මේ හොඳ ඖෂධ පාවිච්චි කරන්න. තව ටික දවසකින් e-health card එක හදනවා. ඒකෙන් අපි මිලියන 21ටම දෙනවා e-health card එක. පරිගණක ගත කිරීම කරනවා. අපි හොරණ රෝහලෙන් පටන් අරගත්තේ. දැන් 40කට වඩා ළමයි ඉපදිලා තියෙන සුවසේරිය ඇම්බියුලන්ස් එක ඇතුලේ එක්කෙනෙක්වත් මිය ගිහිලා නැහැ. අපේ රටේ වෛද්‍ය සංගමේ නායකයා කිව්වා මේකට ගල් ගහන්නේ කිව්වා. ලෝකේ ඉන්න එකම වෛද්‍යවරයා තමයි ගිලන් රථයකට ගල් ගහන්නේ කිව්වේ. 1977 ඉඳලා සෞඛ්‍යයට වෙච්ච පරිහානිය අරගෙන බැලුවොත් පරිහානිය තවම වැඩි. අහිංසක දුප්පත් ජනතාවට මෙවැනි සේවාවක් කිසිම අමාත්‍යවරුගෙන් ඉෂ්ට වෙලා නැහැ. අද ඒක විපක්ෂයත් නිහඬ. මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටියා අවුරුදු 9ක් ජනාධිපති වෙලා තංගල්ල මූලික රෝහල ස්ථාපිත කරේ නැහැ. සෞඛ්‍ය සේවයේ භෞතික සම්පත් ලබා දීලා ඒ රෝහල් ඒ ආකාරයට පිරිසකර කිරීම ගැන මගේ ගෞරවය වෙනත් දේශපාලන කෝණයකින් බලන්නේ නැතුව මම පුද කරනවා. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ඔබතුමාට විශ්වාසවන්ත කිහිප දෙනෙකුව යොදවලා රජයේ රෝහල් වලට උදේට OPD එකට යන රෝගීන් වෛද්‍යවරයා ඒ ලබා දෙන තුණ්ඩුවෙන් ඔහුට රෝහලෙන් බෙහෙත් වර්ග කීයක් හම්බෙනවද, රෝහලෙන් නොලැබී ඔහු රෝහල ඉදිරිපිට තියෙන ෆාමසියට ඇවිල්ලා බෙහෙත් කීයක් ගන්න වෙනවද කියලා. පිළිකා රෝහලේ ඖෂධ තිබියදී ඖෂධ නිකුත් නොකිරීම ඒක හොඳ වෙලාවට එක්කෙනෙක් පැමිණිලි කරා මේව කරලා ගිහිලා කරාම හරියට හරි එයාව අහු වුණා. මම පිළිගන්නවා සමහර තැන්වල එවැනි ක්‍රියා ඇති. සෞඛ්‍ය අමාත්‍යාංශයේම පත්‍රිකාවක් නිකුත් කරලා තිබුණා කිරිපිටි වලින් අන්තරාදායක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. කරන්න ඕනේ මොකද්ද? එලකිරි දෙන එක. ඉතින් එලකිරි නැත්තම් 10% නම් තියෙන නිෂ්පාදනය අනිත් එකට කිරිපිටි වලට යන්න වෙනවා. කිරිපිටි වල කොහෙවත් නැහැ මොනවත්. මොකද නව ශ්‍රීලන්තේ එකත් අපේ පරිශන වලත් මොනවත්. මම ඇමතිතුමාට හැමදාම කියනවා බෙහෙත් දෙනකොට ඉස්පිරිතාලෙන් ලෙඩාගෙන් මුදල් ආයේ නොකරට ලෙඩාට දෙන්න තුන්ඩුවක් බෙහෙත් රිසිට් එකක් දෙන්න මෙන්න මෙච්චර මුදලක් රජය වැය කරා කියලා. එතකොට ලෙඩාට උනත් තේරුම තියෙනවා මෙන්න මේ තරම් මුදලක් වැය කරා කියලා. ඔබතුමා කියපේක ඇත්ත මම පිළිගන්නවා. හැබැයි මම කිව්වේ මේ ලක්ෂ ගණන් වල බෙහෙත් නෙවෙයි. හරි හරි.
එදා හරි කියන්නේ හරි ආදරෙන් කියන්නේ හරි කියන්නේ හරි හරි ආදරෙන් මගේ අමාත්‍යංශයේ කරන වැඩ පිළිබඳව අපි විශාල වැඩ ප්‍රමාණයක් මේ වෙනකොට ආරම්භ කරලා තිබුණත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ලැබෙන ප්‍රචාරය අඩුයි විශේෂයෙන්ම කාන්තාවන් හා දරුවන්ට වෙන හිංසනය පිළිබඳව පුන පුනා මාධ්‍ය හරහා පෙන්වන්නේ නැතුව අපි මේ කරගෙන යන අතිවිශේෂ වූ වැඩ පිළිබඳව මීට වැඩිය ඒ අවශ්‍ය අවධානය යොමු කරන්නයි කියලයි මේ වෙලාවේදී ඉල්ලන්නේ මෙතර මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්යයන් සඳහා ඉඩම් නිදහස් කිරීම සඳහා පත්කල ජනාධිපති කොමිසමේ කමිටු වාර්තාව කතානායකවරයා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා නිවේදනය කළා. ගරු කතානායකතුමා විසින් කරන ලද ලිඛිත ඉල්ලීම ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් 2017 ජූනි මාස 21 වෙනි දින පත්කරනු ලැබූ මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්යයන් සඳහා නිදහම් දාස් කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමේ කමිටු වාර්තාවේ එක් පිටපතක් ගරු කතානායකතුමා වෙත ලැබී තිබෙන බව දන්වා සිටින අතර සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය පිණිස එකී වාර්තා පිටපත පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ තබා ඇති බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. කාන්තාවන් දිරිගැන්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් කළ හැකි සියල්ල සිදු කරන බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති උත්සවයකදී කතානායකවරයා මේ බව කියා සිටියා. විශිෂ්ට කාන්තා චරිත ඇගීමේ වැඩසටහන කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ උපදෙස් මත මෙය සංවිධානය කළේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කාරක සභාව හා පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදයයි. කාන්තාවන්ගේ නිර්මාණ ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයේද කතානායකවරයා අතින් විවෘත කෙරුණා. කාන්තාවන් මෙතෙක් ලබාගෙන ඇති ජයග්‍රහණ පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම ඒ පිළිබඳ කතිකාවක් ගොඩනැගීම මෙහි අරමුණයි. පාර්ලිමේන්තුවක් වශයෙන් අපි මේ කාන්තා පරපුර ඉදිරිමත් කිරීමට විශාල වශයෙන් වැඩකටයුතු රාශියක් කරගෙන යනවා. ඒ කටයුත්තේදී පසුගිය අවුරුදු 3 තුළ අපිට බොහෝ අත්දැකීම් ලබා ගන්න පුළුවන් වුණා. අපිට දැක්කා කාන්තාවන් තුළ තියෙන මේ කියන්නේ උද්‍යෝගය. ඒ නිසා අපි ඉදිරියටත් මේ සම්බන්ධයෙන් ඔබගේ සහභාගීත්වය ලබාගෙන හොඳ දේශපාලන පරපුරක් පළාත් පාලන ආයතනයේ පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ ලබා ගැනීම තමයි අපේ එක පරමාර්ථය. එහෙම නැත්නම් අපිට හොඳ සදාචාර සම්පන්න දේශපාලනයක් මේ රටේ ඇති කරගන්න පුළුවන්. ඉදිරි මාස 3 තුල සේලම නිවෙස්වල විදුලි පහන් දෙකක් නිවා දැමීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව ඉදිරි මාස 3 තුල සියලුම නිවෙස්වල විදුලි පහන් දෙකක් නිවා දැමීමට යෝජනා කෙරෙනු ඇති. රාජ්‍ය ආයතන, ආගමික සහ වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනය 10%කින් අඩු කිරීමද අපේක්ෂාවක්. අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම සහ සාමාන්‍ය දිනවලදී වීදි පහන් සාමාන්‍ය වේලාවට වඩා පැයකට කලින් නිවා දැමිය යුතුයි. 2020 වන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට ප්‍රකාශිත පත්කිරීම හා විඳිතයන්ට අවශ්‍ය සහාය ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව තවදුරටත් බිම්බෝම්බ ඇතේ සැක කෙරෙන ප්‍රදේශවලින් ඒවා ඉවත් කිරීම සහ ඉන් බලපෑමට ලක් වූවන්ට අවශ්‍ය සහන සැලසීම සිදු කෙරෙනු ඇති. විදේශ විනිමය පනත යාවත්කාලීන කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. වඩාත් යහපත් විදේශ විනිමය කළමනාකරණයක් පවත්වා ගැනීම සඳහා මහබැංකුවේ මැදිහත් වීම ශක්තිමත් කිරීම මෙහි අරමුණයි. එසේම ඒ පිළිබඳ නියාමන කාර්යයන් ක්‍රියාවට නැන්වීමට අවශ්‍ය රෙගුලාසි නිකුත් කිරීම සඳහා විධිවිධාන ඇතුළත් කිරීමද අපේක්ෂාවයි. මේ අතර ජාත්‍යන්තර නිදහස් වෙළඳාමේ ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා වන වෙළඳ ගැලපුම් වැඩසටහන ක්‍රියාවට නැන්වීමට රජය තීරණය කළා. කර්මාන්ත සඳහා වෙළඳ ගැලපුම් නිර්දේශ කිරීමට ස්වාධීන ආයතන ලෙස වෙළඳ හා පළදායිතා කොමිසම සහ ඒකාබද්ධ මෙහෙයුම් කමිටුව හා වෙළඳ පළදායිතා කොමිසම පිහිටුවනු ඇති. ග්‍රාමීය පාලම් 200ක් ඉදිකිරීම සඳහා නෙදලන්ත සහන අරමුදල් යටතේ යුරෝ මිලියන 14ක ප්‍රදානයක් ඇතුළත් සහන ණය මුදලක් ලබා ගැනීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ආරම්භ කළ වැඩවර්ජනය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වුවත රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරනවා. සැමට හෙද උපාධිය ලබා දිය යුතු බව සහ හෙද සේවය ද්වීප ව්‍යාප්ත හෙද සේවාවක් බවට පත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කර ගනිමිනුයි හෙද හෙදියන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට ලැබී තිබෙන්නේ. ඒ අනුව මෙම හෙද සංගමය නියෝජනය කරන හෙද හෙදියන්ගේ පිරිසක් ඊයේ දිනේ මින්ම අද දිනේද ලෙඩ නිවාඩු තමා තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ එම වෘත්තීය ක්‍රියාමාර්ග අසාර්ථක බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. ඒ අනුව ප්‍රතිකාර කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා. දොස්තර මාතුරු නේෂනෝනලා කංකානලා කේරිම වැඩ මේ ඉස්සෙක්යක් නෑ. මමත් ගිහලා බේතරංග ආවේ. මමත් ආයේ සයනෙන්ට බේජ් ගන්න. මං ඕපීඩියේ පැත්තට ගිහලා ආයේ බලනවා කිසිම ලෙක් නෑ. මේ කාර්යමණ්ඩල සම්පූර්ණයෙන් වැඩ කරනවා.
බෙහෙත් දුන්නා. ස්ට්‍රයික් කියන්නේ? නෑ නෑ ඒක බොරු ආවේ නැති ඇන්ටත් බනිනෝ. නෑ මේ අපිට ස්ට්‍රයික් නෑ. අපි ගත්ත තැන නම් ස්ට්‍රයික් කරන්නේ නෑ. කිසිම ස්ට්‍රයික් කියන්නේ නෑ ડોක්ටර්ස්ලත් බලන ඔක්කොම බලන. බෙහෙත් දෙනවා. අනේ කොහොමද බෙහෙත් දෙනු කොහමද? මෙතින්. හොඳට බෙහෙත් දෙනවා. එන්න පිළිගල්ටම වැඩ ටික සිද්ධ කරුණා. ඔව්ටි කරදරන නැසල්ලේ මීඩියා ડોක්ටර්ස් ගොඩක් කැවිලා හිටියා. ප්‍රශ්න හදපු අයම වැඩ වර්ධනය කරනවා. මේක පිළිගන්නේ නැහැ හැදිරිලිදාරින්. ඒ නොපිළිගැනීම තමයි ඊයසාද ඒගොල්ලොන්ට හැදිරිලිදාරින් පෙන්නපු ප්‍රතිචාරය. ශ්‍රී ලංකා ජාතික රෝහලේ උදේවරුවේ 800ක් හෝ 830ක් වගේ ප්‍රමාණයක් සේවයට වාර්තා කරලා තිබුයි. නමුත් සේවයට වාර්තා කරා 560ක්. මහනුවර රෝහලේ 1800ක් හැදිරිලිදාරින් ඉන්නවා. වැඩ වර්ධනය කරේ 53 දෙනයි. ඊයේ දවසේ කුරුණෑගල රෝහලේ වැඩ වර්ජකයන්ගේ සංඛ්‍යාව 0යි. අනුරාධපුරෙත් 0යි, යාපනයේත් 0යි, මඩකලපුවෙත් 0යි. උතුරුමැද පළාතෙමත් 0යි, නැගෙනහිර පළාතෙත් 0යි, උතුරු පළාතෙත් 0යි. ඉතින් මේක තමයි ස්වාමින්වහන්සේගේ අද හයිය. තාම අසාර්ථකයි. අපිට තොරතුරු ලැබුණේ බොහෝ රෝහල්වල මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක බව. මේක වෘත්තීය ක්‍රියාමාර්ගයක් කියයි අපිට පිළිගන්න බෑ. ඒ හෙදෙහෙදියන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ වුන් රාජ්‍ය සේවකයන් විදියට ඔබට හෘද සාක්ෂියක් තිබෙනවා නම් දේශපාලන කණ්ඩායම් වලට තමන්ගේ වෘත්තිය යොදා ගන්න ඉඩ දෙනවාද කියන එක පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. ඒ තවදුරටත් වෘත්තිය සමිති අරගලයක් නෙමෙයි, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් නෙමෙයි, ඒක පොහොට්ටුවේ ක්‍රියාමාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. හෙද වර්ජනයේ සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනරත් මහතාද අදහස් පළ කළා. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කට්ටියක් කියනවා මේ වැඩ වර්ජනය ගොඩ වඩා ගන්න කරන වැඩ වර්ජන කියලා. ඒතර මේ අසාධාරණ වැඩ වර්ජනය කවුද කරන්නේ? භික්ෂුන් වහන්සේනේ. බුදුහාමුදුරුවෝ මොකද භික්ෂුන් වහන්සේලාට කිව්වේ? ගිලනුන්ට සලකන්න, ගිලනුන්ට ප්‍රතිකාර කරන්න. නමුත් ඒ භික්ෂුන් වහන්සේ කෙනෙක් මාද ගිලනුන්ට සලකන්න එපැයි කියනවා. දක්ෂින අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ දෙවන අධියරේ ඉදිකිරීම මෙවැනි විට සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට අප බාධ කණ්ඩායමට අවස්ථාව උදා වුණා. දක්ෂින අධිවේගී මාර්ග දිගුවේ දෙවන අධිර ක්‍රියාත්මක වන්නේ බෙලියත්ත සිට වැටිය දක්වායි. මෙවන විට දෙවන අධිරේ වැඩ කටයුතු 70%ක පමණ කොටසක් අවසන් කර තිබෙනවා. මේ වාර්තාව දක්ෂින අධිවේගී මාර්ග දිගුවේ දෙවන අධිර පිළිබඳවයි. දක්ෂින අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ දෙවන අධිර ඇත්තේ කිලෝමීටර 26ක දුර ප්‍රමාණයක් ආවරණය කරනවා. මෙම කොටස තුළ ඉදිකිරීම් වලින් 70%ක පමණ ප්‍රමාණයක් මෙවැනි විට අවසන් බවයි ඉංජිනේරුවරුන් පවසන්නේ. පාරිසරික හා සමාජීය බලපෑම් ආම වන පරිදි ඉදිකිරීම් සිදු කිරීම විශේෂත්වයක්. බෙලියත්ත සිට වැටිය දක්වා ඉදිකරන දෙවන අධිර සඳහා අන්තර් හුවමාරු දෙකක් ඇතුළත් ඒ කසාගල හා අගුරුකුල පැලැස්ස යන ස්ථානවලයි. දක්ෂින අධිවේගී මාර්ගයේ දෙවන අධිරේ සියලු ඉදිකිරීම් සිදු කරන්නේ චයිනා ස්ටේට් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනේරින් සමාගමයි. ලබන අගෝස්තු මාසයේදී ඉදිකිරීම් අවසන් කර මාර්ගය ජනතා අයිතියට පත් කිරීම රජයේ අපේක්ෂාවයි. දෙවන අධිර සඳහා 5 කියුබ් මිලියන 1.6 ප්‍රමාණයක් භාවිත කිරීමට සිදු වූ බව ඉංජිනේරුවරුන් පෙන්වා දෙනවා. මහවැලි බලපදේශයට අයත් වාරිපද්ධතිය අපිට මෙම ඉදිකිරීමට සම්බන්ධ කරගන්න වුණා. එතෙන්දී වාරිපද්ධතිය කිසිම හානියකින් තොරව නියමානුකූලව ඉංජිනේරු සාක්ෂණය භාවිත කරලා අපි ඉදිකිරීම කටයුතු කරගෙන ගියා. බෙලියත්ත සිට වැටිය දක්වා කොටස සඳහා පිරිවැයර හැටියට යැත්මෙතු ගත කළ තියෙන බිලියන 55.2යි බිලියන 7.5ක ප්‍රමාණයක් ඉතිරියක් සිද්ධ වෙනවා මෙම සම්පූර්ණ ඉදිකිරීම අවසන් වෙනකොට. දැනට දක්ෂින අධිවේගී මාර්ගයේ කොළඹ ඉඳලා මාතර දක්වා කොටසේ සේවා මාර්ගයේ තියෙන්නේ වැලිපැන්න කොට්ටාව ඉඳලා කිලෝමීටර් 45ක් පමණ දුරින් තියෙන්නේ. එතකොට දක්ෂින මාර්ගයේ දිගුව ව්‍යාපෘතිය වැඩ අවසන් වීම සමගම කිලෝමීටර් 45 ඉඳලා කිලෝමීටර් 123 දක්වා එන්න වෙනවා. මාතරට එතනදල කිලෝමීටර් තව 96ක් තියෙනවා. ඒ සඳහා තවම මේ සේවා ප්‍රදේශයක් නැහැ. නමුත් අපි මෙමෙ ඉතිරි වෙන මුදල් බෙලියත්ත ප්‍රදේශයේ සේවා ප්‍රදේශයක් ඉදිකිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. දක්ෂින අධිවේගී මාර්ග දිගුවේ දෙවන අධිර සඳහා සිර 60ක පමණ දේශීය ශ්‍රමදායකත්වය ලබාගෙන තිබෙනවා. අපි සූදානම් හෙට දිනේදී දක්ෂින අධිවේගී මාර්ග දිගුවේ තුන්වන අධිර පිළිබඳව කතා කරන්නට ශමින්ද ජයකොඩි සුලි පෙරේරා සමගින් මම තාරකා විජයවංශ ITN ප්‍රවෘත්තිංශයේ වෙනුවෙන්. ජාත්‍යන්තරය සමග සමීපව කටයුතු කළ හැකි වාතාවරණය රජයේ නිර්මාණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.
මානව හිමිකම් කොමසාරි සුරේගේ වාර්තාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බවයි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ. දැන් මේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට අයිති වෙන්නේ මේ පහුගිය යුද්ධ කාලේ සිදුච්ච සිද්ධීන් විතරක් නෙමෙයි. ලසන්ත වික්‍රමතුංග මහත්තයාගේ ඝාතනය ප්‍රදීප් පෙක්නලිගොඩ මහත්තයාගේ අතුරුදහන් වීම පිළිබඳව රවි රාජ්ලාගේ ඝාතන පිළිබඳව මේ සියල්ල සාකච්ඡාවට ගනිමින් තමයි අපේ රට මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන රටක් බවට පත්වලා තිබුණේ. 2015 අපේ රජය ආවට පස්සේ කැත වෙලා අපවිත්‍ර වෙලා තිබිච්ච ශ්‍රී ලංකාව කියන චිත්‍රයට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් තරකට අපි ගෙනාවා. අපි 2015 කරන්නන් කියලා අපි පොරොන්දු වෙච්ච දේවල් ඉටු කිරීම සඳහා තවත් අවුරුදු දෙකක කාලයක් අපිට ලැබුණා. ඒ අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරපු ඒ ක්‍රමවේදයත් එක්ක තමයි අපිට මේ අවස්ථාව ලැබුණේ. ඒ නිසා අපි මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව පිළිබඳව අපි බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන දේවල් වලට අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි හිස නමන්නෙත් නැහැ, දන නමන්නෙත් නැහැ. එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා පවුල් නියෝජනයක් මත තෝරා ගන්නේ නැති බවයි තුෂාර ඉඳුනිල් මහතා මෙහිදී කියා සිටියේ. අපිට ජනාධිපතිවරණය සඳහා තනක වඳින්න අපිට ඕන තරම් කණ්ඩායම් ඉන්නවා. පොහොට්ටුවේ කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයව නම් කරන්නේ පවුලේ සාකච්ඡාවක. හැබැයි එක්සත් ජාතික පක්ෂය වගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක අපි පවුලකින් නෙමෙයි අපේ ජනාධිපති අපේක්ෂකයව තෝරන්නේ. අපි තෝරන්නේ විධායක කමිටු, කෘත්‍යාධිකාරී මණ්ඩල, දේශපාලන මණ්ඩල සියලුම අයගේ එකඟතාවයකින්. ජනතා විමුක්ති පෙරමුණේ කටාන ආසන බල මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමේ වැඩපිළිවෙලේ වත්මන් තත්ත්වයේ පිළිබඳ එෙහිදී කරුණු පැහැදිලි කළා. UNP ප්‍රතිපත්තියක් විදිහට විධායක ක්‍රමයේ අහෝසි කරන්න එකගයි, මයින්ද කියනවා ප්‍රතිපත්තියක් විදිහට එකගයි, මෛත්‍රීපාල මහත්තයා ප්‍රසිද්ධිය කියනවා ප්‍රතිපත්තියක් විදිහට එකගයි, ජනතා විමුක්ති පෙරමුණේ අපි ප්‍රතිපත්තියක් විදිහට 100,000ක් විධායක ක්‍රමයේ අහෝසි කරන්න එකගයි, දෙමළ ජාතික සන්ධානය කියනවා අපිත් ප්‍රතිපත්තියක් විදිහට එකගයි. හැබැයි එක්කම එකග වුණාට වැඩේ කරන්න ගියාම කට්ටිය එහාට මෙහාට හොරගලා හුලනවා, ඉත්ත දාන් අදිනවා වගේ අදිනවා එහාට මෙහාට. ප්‍රතිපත්තියක් විදියට එකගයි කියනවා යටින් කකුල් මාට්ටු දාන. ඒ කකුල් මාට්ටු දෙමිල්ල හින්දා තමයි මේක පස්සට යන්නේ. ITN සවස 6 ඉතිහ ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. අපගේ බීලඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට. www.itnnews.lk